නැවතත් ස්වාධීන පුවත්. තරුණියකට පහර දෙන දර්ශන ඇතුළත් Facebook වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ වාර්තා කළා. අපද මේ වාර්තා කළා. මෙය සැබෑ පහර දීමක්ද යම්කිසි රැවටීමක්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි අප එහිදී පැවසුවේ. එසේම පහර කෑමට ලක්වන තරුණියගේ අනන්‍යතාව හෙළි නොකිරීමටද අප වග බලා ගත්තා. පහර දෙන තරුණයන් හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය පැතීම අප වාර්තා කළා. වගකීම් සහිත මාධ්‍යකරණයක යෙදෙන ස්වාධීන රූපහානිය මෙවන් සිද්ධි හෙළිදරව් කිරීමේදී මාධ්‍ය ආචාර ධර්මවලට ඉහළින්ම ගරු කරන බව මේ සිද්ධියේ අලුත්ම තත්ත්වෙන් දැන් සනාථ වී තිබෙනවා. පහර කෑමට ලක් වූ තරුණිය පොලිසියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ මෙය පසුගිය වසරේ නොවැම්බර් මස සිදු වූවක් බවයි. පහර දුන් තරුණයා හා තමා විවාහ වීමට සූදානම් සිටින බවද ඇය කඩුනායක පොලිසියට පැමිණ ප්‍රකාශ කර තිබෙනවා. සමහර මාධ්‍ය වගකීමකින් තොරව වාර්තා කිරීම හේතු කොටගෙන දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. මේ වන විට තමාට පහර දුන් පෙම්වතාගේ මුහුණ ප්‍රදේශයට කවුරුන් හෝ පහර දීමක්ද සිදු කර ඇති බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා කවුද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එයා ෆෝන් එක හදන්න දෙන්නාට පස්සේ තමයි දැන් එයාගේ ෆෝන් එකේ එක ගිහිල්ලා තියෙන කියන්න. නෑ එයා තා මුලිම එකට වග කියන්න ඕනේ. අපිත් එක මොකක් හරි පෞද්ගලික තරහකටද හේතුවක් තියෙන්න ඕනේ. එයා ඒක මාධ්‍යයට බෙදා හරින රාජ්‍ය මාධ්‍යෙන් හරි මේක නිවැරදි කරලා දෙන්න. ඊයේ දින එම කාන්තාව සහ එම පුද්ගලයාත් එම දර්ශනවල සිටින අනෙකුත් තැනැත්තනුත් කටුනායක පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණා. මේ දෙදෙනා පෙම්වතුන් බවටයි එම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මේ වන විට සමතයකට පත් වී ඇති බවත් තව නොබෝ දිනකින් එම දෙදෙනා විවාහ ගිවිස ගැනීමට නියමිත බවත් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කිසිදු නෛතික පියවරක් ගැනීම අවශ්‍ය නොවන බවටත් තමයි කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ. ඔවුන්ට අවශ්‍ය නම් පුළුවන් ඒ වීඩියෝ දර්ශනය අන්තර්ජාලය වෙත මුදාහරින ලද පුද්ගලයින්ට එරෙහිව අපහාසය සම්බන්ධයෙන් වන්දි ඉල්ලලා නීතිඥ සහාය ලබාගෙන දිසා අධිකරණේ සිවිල් නඩු කටයුත්තක් පවරා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. සෙයා ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොණ්ඩයාගේ සහෝදරයෙකුද අත්අඩංගුවටගත් අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා සැකපිට තවත් සැකකරුවෙක් ඊයේ දින රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා. එම සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන දුනේෂ් ප්‍රියශාන්ත නැමැති සැකකරුගේ සහෝදරයා වන සමන් ජයලත් නැමැති පුද්ගලයා. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැය 72ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අද දින අවසර ලබා ගත්තා. ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නන් පිළිබඳ රටටම හෙළි කිරීමට කාලය එළඹ ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. කාලය ඇවිල්ලා තියෙනවා මේ රට දෙකට කරගෙන ජාතිවාදය උස්සලා ආගම්වාදය උස්සලා මේ රට බෙදෙන පුද්ගලයෝ ගැන අපි රජයක් හැටියට මුළු රටටම පෙන්වන්න ඕනේ කවුද මේ පුද්ගලයෝ කියලා. අද අපි මේ ලබාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න නම් විශේෂයෙන්ම අපි රණවිරුව ටික ආරක්ෂා කරගන්න, දේශපාලන නායකයෝ ආරක්ෂා කරගන්න, ඒ වගේ ක්‍රියාදාමයකට යනවා නම් තමන් රටට ආදරේ තත්ත්වය පෙන්වන්න ඕනේ හරි විදියට. එහෙම නැතුව මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා බොරු කියලා තමන්ව සුමානකට දවසක පත්‍රේ දාගන්න එකත් මේ අවශ්‍ය වෙන්නේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට මාකම්පුර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින්. එහි ඉදිකිරීම කටයුතු සිදු කිරීමේදී අවත්‍ය ප්‍රදේශවාසීන්ගේ නිවාසවලට සිදු වී ඇති හානිය පිළිබඳවද අමාත්‍යවරයා සොයා බැලුවා. රණවිරුවන් වෙනුවෙන් ඉදි කළ නිවාස සංකීර්ණයේ නිවාසවලටද හානි සිදු වී ඇති අයුරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. වරායේ ඉදිකරමින් පවතින කෘතිම දූපතද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිරීක්ෂණය කළා. වරායේ ආයෝජන අවස්ථා සඳහා ඉදිරිදී පැමිණෙන ආයෝජකින්ගෙන් ලැබෙන මුදල් වලින් මෙම නිවාස සඳහා වන්දි පිරිනැමීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ලබන වසරේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මහනුවර ශ්‍රී දලිතා මාලිගාවේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
නිලංග දෑල මහතා දෙවන වරටත් දියවඩන නිලමේවරයා ලෙස පත්වීමෙන් පසු ඒ මහතා පිළිගැනීම සඳහා පැවති උත්සවයකදී දියවඩන නිලමේවරයා මේ බව කියා සිටියේ. අලියතුන් සහිත පෙරහැරකින් දියවඩන නිලමේවරයා උත්සව ශාලාවට කැඳවායමෙන් අනතුරුවයි මෙම උත්සවය පැවැත්ුණේ. මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සංවිධාන කළ පිළිගැනීමේ උත්සවයට මහනුවර නගරාධිපති මහේන් රත්නත්ති මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි වසර 8කට පසුව මෙසේ දළදා ප්‍රදර්ශනයේ පැවැත්වීමට කටයුතු යොදන බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළා. මහානා හිමිපාණන් වහන්සේලාගෙන් ලැබෙන අවසරය පරිදි වසර 8කට පස්සේ දළදා ප්‍රදර්ශනයකට එන අවුරුද්දේ යන්න පුළුවන් මෙතැයි මා අදිෂ්ඨාන කරනවා. එහිදී අපි කවුරුත් නොසිතූ විදිහට මේ මහනුවර නගරයට ජනතාව යුද්ධය අවසන් වූයන් පසුව පැමිණෙන ප්‍රථම අවස්ථාව හැටියට අපිට සලකන්න පුළුවන්. යාල රක්ෂිතය තුළ වනජීවී නිලධාරීන් සහ දඩයම්කරුවන් අතර සිදු වූ වෙඩිහුමාරුවකදී දඩයම්කරුවෙකු මිය ගියා. ඔහු සමග සිටි අනෙක් දඩයම්කරුවන් දෙදෙනා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පලටුපාන ප්‍රධාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් යාල කතරගම මාතර කඩ ආර ඉහළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. එම වැටලීමේදී දඩයක්කරුවන් 3 දෙනෙකු කොටන් තුවක්කුවක් සහ මස් කිලෝග්‍රෑම් 20කුත් සමග හමු වී තිබෙනවා. මෙහිදී දඩයම්කරුවන් පලා යෑමට උත්සාහ දරා ඇති අතර එක් දඩයම්කරුවෙකු වනජීවී නිලධාරීන්ට කොටන තුවක්කුවකින් වෙඩි තබා ඇති බව සඳහන්. වනජීවී නිලධාරීන්ද පෙරලා වෙඩි ප්‍රහාර එල්ල කිරීමේදී මෙලෙස එක් දඩයම්කරුවෙකු මිය ගොස් තිබෙනවා. වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා වන අයුරින් ක්‍රියා කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් කොළොන්නාව නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා. කොළොන්නාව උපනගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා අත්අඩංගුවට ගත්තේ ඊ රාත්‍රියේදී. ඒ මහතා කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා. එහිදී සැකකාර උපනගරාධිපතිවරයා ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයෙකු වන අබ්දුල් කාදර් මහතා අභාප්‍රාප්ත වුණා. මහනුවර පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වුණා. කරාපිටිය රෝහලේ හෘද සත්කම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට එකඟත්වයකට පැමිණ ඇති බැවින් රෝහලේ ගැටුම්වලට කඩිනමින් විසඳුම් ලබා දීමට හැකිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා. කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පසුගිය පදාදා සිට වර්ජුණියක් ආරම්භ කර තිබෙනවා. කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට එරෙහිවයි මෙම වර්ජනය ආරම්භ වුණේ. උරස් ශල්‍ය රෝගීන් හා හෘද රෝගීන් එකට තැබීමෙන් හෘද රෝගීන්ට වෛරස් ඇතුළුවන බැවින් ඔවුන් මෙසේ තැබීමට තමන් එරෙහිවීම මෙම විරෝධයට හේතුව බවයි විශේෂඥ වෛද්‍ය නාමල් කමගේ මහතා පවසන්නේ. කෙසේ වුවද ගැටලුව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ. ඊයේ දින වන විට කරාපිටිය රෝහලේ කටයුතු සම්පූර්ණයෙන්ම සාමාන්‍යතට පත් වෙලා තිබෙනවා. මධ්‍යකාලීන විසඳුමක් විදිහට වඩා හොඳ පහසුකම් ලබා දීමේ අරමුණ ඇතුව ගරු අමාත්‍යතුමා උපදෙස් දුන්නා. තවත් හෘද සත්කම් කිරීම සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීමට ඒ සඳහා අවශ්‍ය කටයුතුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට සැලසුම් ගත කරලා තිබෙනවා. කලවාන මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟියට වහා පිළියම් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ග දෙකක් හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. කලවාන වැද්දගල සහ කලවාන මතුගම යන ප්‍රධාන මාර්ග හරස් කරමිනුයි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නියැලුණේ. මේ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. රෝහලට වෛද්‍යවරුන් 16 දෙනෙකු අවශ්‍ය වුවද මේ වන විට එහි සිටින්නේ වෛද්‍යවරුන් 5 දෙනෙකු බව උද්ඝෝෂකයින් පවසනවා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි ඔවුන් පවසන්නේ. අපි මේ බලධාරීන්ට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ විසඳුමක් කරලා දෙන්න. විසඳුමකට ක්‍රියාකාරීත්වයක් නැති වුණොත් අද අපි මේක එළිවෙනකන් හරි මේ විදිහටම ඉන්නවා. එම ස්ථානයට සබර්ගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා පැමිණ ලබන සඳුදාවන විට වෛද්‍යවරුන් 5 දෙනෙකු ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයින් විසිර ගියා. පිටින් එනවා කෙනයි මහරු වලින් දෙන්නයි කොළඹින් එනවා මේ වෛද්‍ය අධිකාරී සඳුදරට එක්කෙනයි. ඒතොර මේ හතරේ දැන් සමුදානකට ආපුවාම මේ ඇතුළේ ඉන්න කට්ටියට තමයි රාත්‍රී කාලයේ සහ ඊතුරු ටික වැඩ බලා ගන්න වෙනවා.
මේ රමෙන් පසු විදේශ පුවත් බලාපොරොත්තු වන්නේ.